මේ වාගන කාගේ සල්ලිද? මේ වාහනයකින් කිලෝමීටර් 5ක් දුවන්නේම එක ඩීසල් ලීටරකින්. මේ වාහන ඔක්කොම අපේ සල්ලි. කොච්චර සල්ලියක්ද මේ? ඈ අයි කිලෝමීටර් 20 15 දුවන්න පුළුවන් වාහනයි පාවිච්චි කරන්නේ නැත්තේ මේගොල්ලෝ. මේ පරිපු ටික, ආල් ටික, සීනි ටික, බිත්තරේ මේ හැම සල්ලි හැම රුපියලක්ම අපේ බදුවලින් මේ රජසැප විඳින විඳ පුතෝ තමයි මේ තියෙන්නේ. මන් දන්නේ නැහැ. දෙයියෝ ඉන්නවා බේරගනි රට. මේ විශාල සතුටක් අපිට තියෙන්නේ මොකද මේ මේ වගේ මේ වාහන විශාල තොගයක් මේ මේගොල්ලෝ භාවිතා කරලා දැන් ගෙනලා දාලා තියෙනවා. ඉතින් මේ මටත් ගෙදර ඉන්න බැරි කමට සතුට වැඩි කමට තමයි මම මෙතනට ආවේ. ඉතින් හැම දෙනාගේම තියෙන මට තියෙන සතුටම තමයි ඔව් මට කියන්න තියෙන එච්චර තමයි. ඔය කට්ටිය වැල්පාලිම ගිය හැටි තමයි වෙන්නලා තියෙන්නේ. මුන්න ඡන්ද ගැන අද මේ වාහන ටික දකිද්දි පුදුම සතුටක් තියෙන්නේ. මේ කාලකන්ණි දේශපාලුන්ගේ අපේ හීන අපේ හීන අපේ දරුවන්ගේ හීන කාලා අද අමෙව්වා දකින්නකොට අපේ දුන්න ඡන්දෙට ලොකු ගෞරවයක් හිමි වෙනවා. අපි හිතනවා අපේ මේ අලුත් ආණ්ඩුව අපේ ජීවිත ඉදිරියට ගෙනියයි කියලා. බොහොම සතුටුයි. ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙන මේ හොර යක්කු ටික මේ අපේ බදු මුදල් වලින් මේ අරගෙන තියෙන තාම මේ පොඩ්ඩයි ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුව පත් වෙලා ජනාධිපතිනේ පත් වෙලා තාම දවස් 4යි. මේ මුං හොරා ගාපෝ සියලුම දේවල් ගන්න ඕන. සියලුම දේවල් ගන්න ඕන මේ අපේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන සල්ලි මේවා. රටේ අර මේ හරිය කියලා තමයි අපි තෝරලා තියෙන්නේ. මේ වාහන ගෙන්නපු එකට මේක තව මදි තව තියෙනවා. මේ තව තියෙන වාහන ටික ඔක්කොම ගෙන්නන්න. රටේ තියෙන වරු ටික රටේ වන්න එපා. ඒගොල්ලොත් ගෙන්නන්න. තව තියෙන බඩු ටික ඔක්කොම ගන්න. එතකොට තමයි අපි දියුණු වෙන්න පුළුවන් මේ රටේ. ඇත්තටම මේ පාලකයෝ බදු මුදල් වලින් මේ කසා කාපු සල්ලි තමයි මේ අපේ පේන්නේ V8 Range Rover ඕන් තරම් කෝටි ගාණක් වටින වාහන. අපේ මිනිස්සු කාර් එකෙන් ත්‍රී වීලර් එකට වැහන. ත්‍රී වීලර් එකෙන් මෝටර් සයිකලයට වැහන. මෝටර් සයිකලෙන් පුට් සයිකලයට වැහන. කන්න නැතුව ගියා. මේ වේල් තුනක් කන්න නැතුව ගියා. මේ පාලනය හොඳින් ගෙනියයි කියලා අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා. ඔක්කොම ලොකු මහත්තුරු ගින්දර කාලා දැන් අඟුරු තමයි දාන්න වෙන්නේ. හරි සතුටුයි. ජය වේවා. මේක තමයි වෙන්න ඕන. අපි එකෙම ෆුල් සපෝට් එකක් දෙනවා. Thank you. ඇත්තට මේවා දැක්කම හිතට හරි වේදනයි. මේ දරුවන්ගේ අනාගතය, රටක තියෙන අනාගතය මේ විදියට කාබාසිනිය කරලා දැම්ම දාන එක හරිම අපරාධයක්. තව ඉදිරියටත් මේ වගේ දේවල් රැස් කරලා ඉවරලා ජනතාවට පෙන්නලා මේවට දැඩි දඬුවම් දෙන්න ඕනි. මේගොල්ලන් මේ රට විනාශ කරලා තියෙන මා පුදුම විදියට. මාලිමාවට ජය වේවා. අපි මේ ඉන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව තියෙන ගෝල්ෆේස් ඉදිරිපිට තියෙන බාලදක්ෂ මාවත ආසන්නයේ තියෙන වාහන නැවතුම් බලක. හැබැයි මේ වාහන නවත්තන්න ඕනේ නිශ්චිත තැන නෙමෙයි මෙතන. නමුත් දැන් මේ වාහන මෙතන නැවතිලා තියෙන්නේ. නැවතිලා නෙමෙයි ඇත්තට අපේ රටේ ජනාධිපතිරලස අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙතෙක් කල් අපේ රටේ මහජන දේපල පාවිච්චි වෙලා තියෙන හැටි තමයි මේ. මේ තමයි මේ මහජන දේපල පාවිච්චි කරපු හැටි. අනුර දිසානායක ජනාධිපති නොවුනනම් අදත් මේ වාහන පාරේ දුවනවා. අදත් මේ වාහන පාරේ දුවනවා මහජනතාවගේ තෙල් වලින්, මහජනතාවගේ බදු වලින්, මහජනතාවගේ සල්ලි වලින් මේ වාහන පාරේ දුවනවා.
එනිසා ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. අපි අහනවා මේ රටේ හිටපු ජනාධිපතිවරු රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග මේ අය මේ වාහන ගිලලද ගියේ? වාහන 29ක් නැහැ. තමන්ට වගකීමක් තියෙනවා, තමන්ගේ දුර කාලයේ තියෙන දේපල ජනතාවට බාර දීලා යන්න ඕනේ. ඒක වාහන 29ක් නැහැ. දැන් අනුර දිසානායක වැඩ බාර නම් දවස් 2යි. අපි මේ දවස් 2ට කියන්නේ මේ විස්තර. වාහන 253ක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 253ක් පිටදුවනවා. ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලේ නැත්තම් ජනාධිපති රටේ තියෙන උන වාහන පිට ආයතන වලට දීලා දුවනවා. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ලා තැන් තැන් වල නැවතිලා තියෙන. මෙතන විතරක් නෙමෙයි. පදනම් ආයතනේ තව නවත්තලා තියෙනවා. ලක්සල ළඟ නවත්තලා තියෙනවා. දැන් මෙහෙම වාහන නවත්තලා යන්නේ ඇයි? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදුවාම රටේ මහජන ධනය නාස්තිය නවතින හැටි වලට එක උදාහරණයක් මේක. එක සාක්ෂියක් මේක. එනිසා අද මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවතින්නේ වංචාව දූෂණය වගේම මේ නාස්තියත් නවතිනවා කියන එකට සාක්ෂි තමයි මේ ජනතාවගේ ධනය. එනිසා මේවා මෙහෙම නැවතිලා ගියාට මේවා මෙහෙම නවත්තපු එකට අදාළව මේවා පාවිච්චි කරපු මිනිස්සු විතරක් නෙමෙයි මේවට අදාළ වග කියලා පුද්ගලයෝ ඉන්නවා. ඒ මොකද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාහන නිකුත් කරපු පුද්ගලයෝ ඉන්නවා. එනිසා අපි නිලධාරීන්ට කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජොබ් එක කරලා ඇති. නිලධාරීන් තමන්ගේ ජොබ් එක කරා නම් දැන් මේ වාහන වගකීම් විරහිතව මෙතන ගෙනලා දාලා තියෙනවා. ඒතකොට මේ වාහන වගකීම් විරහිතව ගෙනත් දාලා තියෙනවා. මේ වගකීම් විරහිතව ගෙනත් දාපු අය වාහන බාර දීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙනවා. ඒ වාහන බාර දුන්නේ කාටද? එනිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් දුන්නාම ඒක දුන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට, ඒක දුන්නේ ඇමතිවරයෙකුටද, ඒක දුන්නේ ජනාධිපතිගේ බිරිඳකටද, ඒක ජනාධිපතිගේ උපදේශකයෙකුටද, ඒක ජනාධිපතිගේ නැත්තම් තව නිලධාරියෙකුටද, ගෙදර වැඩ කරන කෙනෙකුටද, රියදුරෙකුටද, කාටද කියලා කියන්න එපා. ඒ නිසා අපි මේ පටන් ගත්ත විතරයි. පෙරේදා ජනාධිපතිගේ දිවුරුම් දුන්නා, ඊ ඇමති මණ්ඩලයේ දිවුරුම් දුන්නා. ඔබට පේනනම ඇති රටේ ජනතාවට අපි කියනවා මේ රටේ මහජන දේපල නාස්ති කරපු මිනිස්සු තමයි මේ. දැන් කඳවුරු බඳිනවා. දැන් සන්දානගත වෙන මොකටද? ආපහු මේ වගේ හොරා කන්න, නාස්ති කරන්න, මහජන ධනය විනාශ කරන්න සන්දානගත වෙනවා. එසා පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන නොවැම්බර් 14. එසා මැතිවරණය වෙනකොට තව බොහෝ දේවල් හෙළිදරව්වේ. මහ බැංකු බැඳුම් කර වංචාවේ ඉඳන්, පාස්කු ප්‍රහාරයේ ඉඳන්, බාර් ලයිසන් දීපු ඉඳන් දැන් ලිස්ට් එක එනවා අපි ළඟට. ලක්ෂ 300ට 400ට බාර් ලයිසන් විකුණපු ඉඳන් රනිල් වික්‍රමසිංහල, සජිත් ප්‍රේමදාසල එකතු වෙලා කට්ටිය විකුණපු අපි ගාව විස්තර තියෙනවා දැන්. එනිසා අද මේ කියන්නේ මේ නවත්තලා ගිය වාහන මේ රටේ ජනතාවගේ දේපල. නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතාව පිළිබඳ එක සාක්ෂියක් තමයි ඔබ මේ දකින්නේ. එනිසා මේවට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වනවා. ඒ විතරක් නෙමෙයි මේ වාහන ටික අපි හොයලා ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක ජනාධිපතිවරයා අනුරසනායක සහෝදරයා මේ වෙනකොට කියලා තියෙනවා මොකද්ද කරන්න කියලා. ඒවට අදාළ අපි කටයුතු කරනවා. හැබැයි මේ අවභාවිතාවට අදාළව මෙවැනි වගකීම් විරහිත වැඩ කිරීමට අදාළව ඒ පුද්ගලයන් කවුද කියලා අපිට රටට හෙළිදරව් කරනවා. ඒසා නිලධාරීන්ගේ වගකීම තමයි මේ කටයුත්ත කරන්න. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට උදව් කරන එක. මොකද හිටපු අය දන්නවා මේ වාහන අරන් ගියේ කවුද, පාවිච්චි කරේ කවුද, මෙම මග දාලා හැංගිලා යන්නේ ඇයි? අයිති නැති දේවල් පාවිච්චි කරපුවාම තමයි මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාට දුන්නේවා ජනාධිපතිවරයා පාවිච්චි නොකර ජනාධිපතිවරයාට දීපුවා වෙන අයට පාවිච්චි කරන්න දෙනවා මෙහෙම කරන්න වෙන්නේ. ඒ නිසා වාහන 253ක් ජනාධිපති කාර්යාලයේ තියෙන වාහන 253ක් පිටායේ පාවිච්චි කරනවා. ඒවා තමයි මේ තැන් තැන් වල නවත්තලා යන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට කියලා තියෙනවා අදාළ තොරතුරු වගකීම් පුද්ගලයන් සමග ලබා ගන්න, ඉදිරියේදී ඇයට අදාළව නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරනවා. මෙම වාහනවල අයිතිය තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයට නිසා ඒවට අදාළව ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අනුර දිසානායක සහෝදරයා මේ වෙනකොට කියලා තියෙනවා. ඒ අනුව මේ වාහන ජනතාවට අයිති දේවල් ඒවා ජනතාවට නැවත ලබා දෙන්න අපි ඉදිරියට කටයුතු කරනවා. කොහොමද ඒ සඳහා ඔබතුමාලා කටයුතු කරන්නේ දැන් මේ වෙනකොට? ජාතික ජනබලවේගය අපේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු අපි කරලා ඉටු කරලා තියෙනවා. ජනාධිපතිවරයා පත් වුණා. අපි අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ලෝක ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය අපි පත් කරලා පෙන්නුවා. එනිසා මේ කැබිනට් මණ්ඩලයේ මේ මැතිවරණය වෙනකන් අපේ රට ඉස්සරහට array යනවා. දැන් කට්ටිය කිව්වා ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි, පාරවල් වල වාහන නැවති, නැවු නැවති කියලා කිව්වා. මේ දැන් මෙතන ඉන්නවලත් මට කිව්වා එහා පැත්තේ තැන්කියු ඇති තරම් තෙල් තියෙනවා, බය වෙන්න එපා කියලා එක්කෙනෙක් ඇවිල්ලා මට කාඩ් එකකුත් දීලා ගියා මේ කතා කරන්න ඕන වෙලාවක කියලා. එනිසා මේ බොරු බිල්ලම ආපු අයට ගමේ ජනතාවත් දැන් තේරුම් අරගත්ත මේකේ බොරුවක් කියලා. ඉතින් ඒ ජනතාවත් එකතු කරගෙන රටේ ජනාධිපතිවරයා අනුර දිසානායක සහෝදරයා ජනතාවට අද දවසේ ජාතිය අමතලා මේ ගැන කතා කරනවා.
නිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා මේ රට වෙනස් කරන ගමනට එකතු වෙන්න. ඔබ මේ දකින්නේ මේ රටේ නාස්තියේ එක උදාහරණයක් විතරයි. මේ තරම් ඇත්ති තරම් දේවල් තියෙනවා. අපි මේවා සියල්ල නවත්තලා මේ රට හොඳ රටක්, කොහොසත් රටක්, සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්, අපේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් අපි හදමු. ඒ වෙනුවෙන් එළඹෙන මහමැතිවරණයේදී 3/10 බලයක් ගැනීම දක්වා වූ ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේ ලබා ගැනීම වෙනුවෙන් අපි ජාතික ජන බලවේගයේ මෙහෙවන්න කටයුතු කරනවා. ඒ සමග රටේ ජනතාවට අත්වල බැඳ ගන්න කියන ආරාධනය අපි මේ මොහොතේ කරනවා. හැමෝටම ලේසියෙන් ඉල්ලාස්සලා යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉල්ලාස්සලා ගියා වගේම ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ වන විට ජනාධිපතිරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කරලා ආයතන වලට අදාළ නිලධාරීන් පත් කිරීම සිදු කරමින් තිබෙනවා. ඒ ඉල්ලාස්සන අය අර යණයක කොරහත් බිනගෙන යනවා වගේ වැඩත් කරමින් යනවා. ඉතින් සයි සියලු දෙනාට අපි කියන්න ඕනේ ඒ සියලු දෙනාට අදාළ වගකීම් ඉටු කරලා යන්න. ඒ වගේම තමන්ගේ කාර්යභාරය ඉටු වෙලා නැත්නම් ඒවට අදාළව නීති යටතේ අදාළ ක්‍රියාමාර්ග ගන්න. වැඩබදු බාණ්ඩවල මිල එහෙම කොහොමද විරිද සංශෝධනය වෙනවද? දැන් ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා වෙනකොට අපේ රටේ කොටස් වෙළඳපොළ නැත්නම් වෙළඳපොළ ස්ථාවරත්වය පිළිබඳව නිර්ණායකන කියන්නේ රටේ ආර්ථිකය ඇතුලේ ඩොලරය යම් ප්‍රමාණයකට රුපියලට සාපේක්ෂව ඩොලරේ 15 ආවා. ඊට පස්සේ බාණ්ඩ වෙළඳපොළේ යම් අඩුවීමක් සිද්ධ වුණා. කොටස් වෙළඳපොළ දිගටම ඉහළ යමින් තිබුණා. ආයෝජකයන්නේ කියන්නේ ආයෝජනය කරන්න පටන් අරන් තිබෙනවා. එනිසා මේ විදිහට ආර්ථිකය අපි ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඉදිරි මහමැතිවරණයෙන් පසුව අපි ගොඩනගන්නේ ශක්තිමත් ආණ්ඩුව නිශ්චිත ලෙසම මේ රට ඉතාම වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනවා. ජනතාවට අවශ්‍ය කරන ඒ ඉතාම සතුටින් ජීවත් වෙන පුළුවන් ජීවිතයක් දෙන්න අපි කටයුතු කරනවා. ඊයේ දවසේ බිත්තර මිල අඩු කරගෙන ගියා. එතකොට බිත්තර මිල අඩු වෙලා තිබෙන්නේ නැහැ නේද කඩවල වල? පාලනය වෙලා නැහැ. මම මට හිතන්නේ කිකිලියෝ ඊයේ බිත්තර දාන්න පටන් ගත්තේ නැහනේ. ඔය ඉන්දියාවෙන් බිත්තර ගේනකොට කතාවක් තිබුණානේ බිත්තරකින් අටක කොමිස් එකක් යනවා කියලා. මට හිතෙන්නේ ඊයේ ඉඳන් කොමිස් නැතුව ඇති. ඉතින් එතකොට බිත්තර නිකම්ම අඩු වෙලානේ. ඉතින් කොමිස් 8ක් අඩු වෙච්ච ගමන් බිත්තරේ 10කින් අඩු වෙලා කියලා මාධ්‍යයක පත්‍රයේ කතාවක් තියෙනවා. ඉතින් හරි සාධාරණයිනේ නේ සූත්‍රය ගත්තනම් බිත්තරේ 8කින් අඩු වෙච්ච කොමිස් එක 8කින් අඩු වෙච්ච ගමන් බිත්තරේ 10කින් අඩු වෙලා. ඉතින් මේවා තමයි තියෙන්නේ. ඒ නිසා මම එකයි කිව්වේ ජනාධිපතිලා පත්තලා දවස් දෙකක් යනකොට වාහන මෙහෙම ගෙනලා නවත්තරටම තේරෙනවනේ රටේ ජනතාවට මුන් කොච්චර නාස්තියක්ද මේ රටට කරලා තියෙන්නේ කියලා. ඒ රටේ බඩු මිලක් මේ විදිහටම අඩු කරනවා අපි. ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදනවා. ඒක අනිවාර්යෙන් කරනවා.